හයිලමයි, කොහොමද ඉතින්? හැමම හොඳින් ඉන්නා නේද? මොනවද මං අද උයන්න යන්නේ? හිතාගන්න පුළුවන්ද? මම කියන්නම්කෝ ඔයාලා කොහොමද කියන්නේ නේද? අද මං රසට උයන්න යන්නේ කෙසෙල් මුව. මම සාමාන්‍යයෙන් කෙසෙල් මුව එක එක විදියට හදනවා. බැදුම, සීනි සම්බෝල, එතකොට කෙසෙල් මුව සලාද, ඔය වගේ එක එක විදිහට හදනවා. ඒ වගේ මං ආසම ක්‍රමයක් තමයි මම මේ ඔයාලා එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් අපිට ඕනේ කුරුඳු, කරපිංචා, රතු ලුණු, තක්කාලි, අමු මිරිස්, තලාගත්ත සුදු ලුණු. මට සුදු ලුණු දාන එක මේකේ වීඩියෝ වෙලා නැහැ. සමහර වෙලාවට ඒ වගේ ඩම් ඩුම් වැඩ වෙනවානේ. අනිත් එක තමයි මේ දවස්වල රතු ලුණු ටිකක් ලාබෙට සහ ගොඩක් තියෙන නිසා ඔයාලට පුළුවන් කෑමවලට රතු ලුණු පාවිච්චි කරන්න. එතකොට අමුතුම රසක් එනවා. ලොකු ලුණු වල ලොකු ලොකු ගණන් බලන්න ඕනෙත් නෑනේ. මම මේ දවස්වල ඕඩර්ස් වලට දාන්නේ රතු ලුණු දමක්. හරවල බැදුම් එහෙම හදද්දී හරිම රහයි. එතකොට හරි, ඒක තමයි පැත්තකින් තියලා දැන් අපි කෙසෙල් මුව එක හදමුකෝ. ඉතින් තෙල් ටිකක් රත් වෙන තියලා ඒකට කුරුඳු කෑල්ල, කරපිංචා, ලුණු, තක්කාලි, අමු මිරිස්, සුදු ලුණු ඔය ටික ඔක්කොම එකතු කරලා හොඳට තෙලෙන් තෙම්පරාදු කරගන්න. ඒ තෙම්පරාදු වෙද්දී අපි කපාගත්ත කෙසෙල් මුව ටික එකතු කරගන්න ඕනේ. ඊළඟ දේ තමයි දැන් අපි හැමෝම දන්නවනේ කෙසෙල් මුව වල කහට පිපෙනවනේ. කහට පිපෙන්නේ නැති වෙන්න ඔයාලා මොකද කරන්නේ? ඒකත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං කරන්නේ කෙසෙල් මුව කපන්න කලින් වතුර භාජනයක් අරගෙන ඒකට කහකුඩු ටිකක්, දෙහි බෑයක් මිරිකලා ඒ දෙහි ලෙල්ලත් ඒකටම දානවා. ඊට පස්සේ කෙහෙල් මුව ටික ටික කපලා ඒක ඉක්මනින් අර වතුරේකට දානවා. අන්තිමටම ඔක්කොම කපලා කොටලා ලෑස්ති වෙලා අන්තිමටම හොඳට වතුර ටික මිරිකලා අරගන්න. එතකොට මේ වගේ ලස්සන පාටට එනවා. හරි හරි හරි, ඔන්න දැන් කෙහෙල් මුව එක හදන්න යන්න. දැන් තෙලින් හොඳට කෙසෙල් මුවත් එකතු කරලා කලවම් කරලා අපි ඒකට එකතු කරගන්නවා කහකුඩු. මම මෙතන පහේවල ප්‍රමාණය කියන්නේ නැහැ, ඔයාලගේ රස අනුව ඔයාලා එකතු කරගන්න ඕනේ. කහකුඩු එකතු කරලා කලවම් කරගෙන ඊළඟට රස අනුව ලුණු එකතු කරගන්න ඕනේ. සමහර අය ලුණු වැඩියෙන් කනවා, සමහර අය ලුණු අඩුවෙන් කනවා. මං ටිකක් ලුණු අඩුවෙන් කන කෙනෙක්. සමහරලාට මගේ ඕඩර්ස් වලට හදන කෑම වලටත් මම ලුණු ගානට දාන්නේ. මොකද අම්මලා තාත්තලා කනවනේ ගොඩක්. ඊළඟට මේක හොඳට කලවම් කරලා එක විදිහකට කෙහෙල් මුව ටික ඇතුලේ ලස්සනට තියලා ඔන්න ඔහොම තියලා තියන්න ඕනේ. ටිකක් වෙලා තියද්දී කෙසෙල් මුවවල දිය උනනවා. සාමාන්‍යයෙන් ගොඩක් අය කරන්නේ කෙහෙල් මුව යද්දී පියනකින් වහනවා. හැබැයි මම මේ ක්‍රමයට උයද්දී පියනෙන් වහන්නේ නැහැ. ඒකට හේතුව තමයි ගොඩාක් වතුර ඉනුවට පස්සේ කෙහෙල් මුව ටික ගොඩක් මැලවෙනවා. මම එහෙම කරන්න ආස නැහැ. මේ ක්‍රමයට උයද්දී මෙන්න මේ විදිහට පියනෙන් වහන්න නැතුව තමයි උයා ගන්න ඕනේ. මේකේ විශේෂම දේ තමයි දැන් මම එකතු කරේ. ඒ තමයි සීනි තේ හැන්දක්. ඔයාලා සීනි එකතු කරලා කෙහෙල් මුව කාලා නැත්තම් මේ විදිහට අනිවාර්යෙන් හදලා බලන්න හොඳේ. සීනි, ඊට පස්සේ රස අනුව කෑලි මිරිස් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මිරිස් කුඩු තේ හැන්දා. අපි කෑලි මිරිස් තේ හැන්දි දෙකක් දානවා නම් සාමාන්‍ය මිරිස් කුඩු තේ හැන්දක් දැම්මම හොඳටම ඇති. දැන් හිතන්න එපා ඇයි මේ කෑලි මිරිසුයි මිරිස් කුඩුයි දෙකම දාන්න කියලා. ඔය දෙකම අනිවාර්යෙන් දාන්න ඕනේ. එතකොට තමයි ගොඩක්ම රස. ඊට පස්සේ ඔය ටික එකතු කරලා හොඳට කලවම් කරලා තෙලින්ම තැම්බෙන්න දෙන්න. දැන් තෙලින් තැම්බෙනවා කිව්වට කෙහෙල් මුවවල දිය උනලානේ තියෙන්නේ. ඉතින් ඒ ටිකෙන් හොඳට තැම්බෙනවා. අන්තිමටම තුන පහ කුඩු ටිකකුත් එකතු කරගෙන ආයේ හොඳට කලවම් කරගන්න ඕනේ කෙහෙල් මුව ටික. ඊට පස්සේ මිටිකිරි අඩු කෝප්ප භාගයක්. ඔයාලා මිටිකිරි විතරක් කන්නේ නැත්නම් දියකිරිත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. මිටිකිරි අඩු කෝප්ප භාගයක් එකතු කරගෙන හොඳට කලවම් කරලා අඩු ගින්දරේ කෙසෙල් මුව එක ඉදෝලා ගන්න තමා තියෙන්නේ. මේක මාරම රහයි. මේ විදියට හැදුවම රහයි කියන්නේ ගොඩක් රහයි. සීනි වලින් එන චූටි පැණි රහ, එතකොට තක්කාලි වලින් එන ඇඹුල් රස, කිරි වලින් එන කිරි රහ, පහේ වලින් එන පහේ රස, මිරිස් වලින් එන සැර, ඒ හැම දෙයක්ම එකතු වුණාම මේ කෙසෙල් මුව එක විතරක් ඇති බට්ටික කන්න. ඔයාලා මේ විදිහට හදලා නැත්නම් අනිවාර්යෙන් දවසක හදලා බලන්න. සමහර විට ඔයාලා මේ විදිහට වෙන්නත් ඇති හදනවා ඇත්තේ. ඔය කොයි විදිහට හැදුවත් මේ විදිහට හදලා බලන්න ඕනේ දවසක් හරි, හොඳද? එහෙනම් හැමදාම සතුටින් හිනා වෙලා ආදරෙන් ඉන්න.